ඊයේ දවසේ පුටින් ඉතාමත් සුවිශේෂී කතාවක් කරනවා. ඒ පීටර්ස්බර්ග් ආර්ථික සමුළුව ආමන්ත්‍රණය කරමින්. එහිදී මේ යුක්රේන යුද්ධය පිළිබඳව අදහස් පළ කරනු ලබනවා. ඒවා ලංකාවේ මාධ්‍ය කොයිම තැනකදීවත් වාර්තා වෙච්ච කාරණා නෙමෙයි. ප්‍රධාන ධාරාවේවත් අඩුම තරමේ අපි ඒ කතාව උපුට ගන්නවා. ඒ කතාවේ වැදගත් කාරණා ටික සාරාංශගත කරලා අපි ඔබට ගේනවා. මේ වෙද්දී ඔහු කියන කතාව තමයි යුක්රේනය සමගින් පවතින යුද්ධයේ යුක්රේන ප්‍රතිප්‍රහාරය නැත්නම් කවුන්ටර් ඔෆෙන්සිව් එක මේ වෙද්දී ඔවුන්ට අවස්ථාවක් නැහැ මේක ඉදිරියට ගෙනියන්න. මේ වෙද්දී ඔවුන්ගේ සන්නද්ධ හමුදාවන් සතුව තිබුණු යුද්ධ ටැංකි 180ක් විනාශයට පත් වෙලා, ඒ වගේම තමයි 420ක් සන්නද්ධ රථ මේ වෙද්දී විනාශ වෙලා ඉවරයි. ඒ වගේම තමයි රුසියානු ආරක්ෂක පතේ ඇතුළත ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රිය එක ඇතුළතදී නැත්තම් ආරක්ෂාව සඳහා වුණු කර්මාන්තය ඇතුළත ගත්තහම යුක්‍රේන කිව් අගනුවරට මේ වෙද්දී ප්‍රමාණවත් තරම් ආයුධ සපයා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඔවුන්ගේ නිෂ්පාදනය අතින් ගත්තහම ඔවුන් බරපතල අර්බුදයක මේ වෙද්දී ඉන්නවා. ඒ වගේම මේ වෙද්දී නේටෝ සංවිධානයත් යම් ආකාරයක පසුපසට යාමක් තිබෙනවා ආයුධ සම්පාදනය කිරීමේදී. ඒ වගේම තමයි F-16 ප්‍රහාරක ගුවන් යානා යුක්රේනයට ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. We will see how to hit them. අපි බලාගෙන ඉන්නේ කොහොමද ඒවා විනාශ කරන්න කියන කාරණේ. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී ඔවුන් දිගින් දිගටම යුක්රේනයට ආයුධ සම්පාදනය කරනවා. Let's burn it and see what happen next. අපි ඒවා ගිනි තියනවා. අපි බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ වෙද්දී රුසියාවට අවශ්‍යතාවයක් නැහැ න්‍යෂ්ටික ආයුධ. හැබැයි අපි තියොරටිකලි අවශ්‍ය අවධානමක් ආවොත් අපේ රාජ්‍යයට හානියක් වුණොත් අපි ඒවා පාවිච්චි කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බටහිර දිගින් දිගටම රුසියාවට කියනවා ඔවුන්ට අවශ්‍යයි අපිව විනාශ කරන්න කියන කාරණේ. හැබැයි ඒක අභියෝගයක් මිසක අපි ඒ දේවල් වලට නැමෙන්නේ නැහැ. ඒ වගේම රෂ්‍යා will do that the suit it interest everyone will have to recon with this. අපි කරන්නේ අපට අවශ්‍ය දේ, අපේ රාජ්‍යයට සුදුසු දේ. ඒ අනුව අනිත් අයට හැඩ ගැහෙන්න සිදු වේවි. මේ එක කොටසක් පමණයි. අපි ඉතිරි කොටස ඔබට ඊළඟ වීඩියෝ එකෙන් ගෙනෙන්නම්.